එසල් ඩොක් වීඩියෝ පෝඩ්කාස්ට් එකෙන් ඉස්සෙල්ලම වෛද්‍යවරේ කැඳවාගෙන ඉන්නයි සූදානම් වෙන්නේ. අපේ රටේ ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරමු. ඒ තමයි ඔටිසම්. ඔටිසම් කියන්නේ මොකද්ද? මොන විදිහට ප්‍රතිකාර තියෙන්නේ? කොහොමද අඳුරගන්නේ? ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ කාරණේ කතා කරගන්න අපි ඉතාමත්ම ආදරෙන් අපේ වැඩසටහන ආරාධනා කරනවා. සිරිමාව බණ්ඩාරනායක විශේෂිත ළමාරෝහලේ ළමා හා නවයෝන් වියපිලිමඳව විශේෂඥ මනෝවෛද්‍ය රසිත පෙරේර මහතා ඉතාමත් ආදරෙන් අපේ වැඩසටහනට එක්කගෙන එනවා. ඉතින් ඔයාට මේ වගේ වැඩසටහන් දකින්න දැනගන්න ඕන නම් ඉක්මනින්ම අපේ channel එක subscribe කරන්න. අපේ videos ගැන ඔයාගේ අදහස් අපිට කියන්නත් පුළුවන්. ඒ වගේම මේ video එකෙන් ප්‍රශ්නේ ඔයාට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. අපි ඒවා පිළිබඳව ඉදිරියේදී කතා කරමු. ඉතින් එහෙනම් අපි කතා කරමු ඔටිසම් රෝගය පිළිබඳව. ඉතින් ડોક્ટર රසිත බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ පොඩ්කාස්ට් එකට. අපි අද කතා කරන්නේ ඔටිසම් කියන කාරණේ ගැන. අතන මට ඔටිසම් කියන කාරණේ ගැන කතා කරද්දී ප්‍රශ්න කීපයක් ඔබෙන් අහන්න හිතනවා. මොකද අපේ මේ ඔළුවේ විශේෂයෙන්ම දරුවන් ඉන්න අම්මලාට තියෙන දැවෙන ප්‍රශ්න කීපයක්. ඔටිසම් ලංකාවේ දරුවන්ට ලොකු ප්‍රශ්නයක්ද? මම හිතන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝක පුරාම දරුවන්ට ප්‍රශ්නයක්. ඉතින් අපේ ළමා ජන ගහණය ගත්තොත් ළමයි 67කින් එක්කෙනෙකුට ඔටිසම් රෝග තත්ත්වයේ තියෙනවා කියලා තමයි නවීනතම සමීක්ෂණ අනුව පෙන්වන්නේ. මීට වසර කිහිපයකට කලින් ලංකාවේ කරපු සමීක්ෂණයක් තියෙනවා. ඒ සමීක්ෂණයට අනුව දරුවෝ 100 දෙනෙකුට එක්කෙනෙක් ඔටිසම් තියෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ දැනට සායනික වශයෙන් අපි කරන වැඩ කටයුතු එක්ක පෙන්වනවා ඔය 67කට එකක් කියන සීමාවට ලංකාව දැන් ඇවිල්ලා තියෙනවා. ඒක ලංකාවේ ලොකු ප්‍රශ්නයක් අපිට ඉස්සරහදී. ඔව් ලංකාවේ තියෙන දරුවන්ට තියෙන මානසික රෝග වලින් සුලභ මානසික රෝගයක් තමයි ඔටිසම් කියන්නේ. දැන් අපි දරුවෝ ගැනනේ කතා කරන්නේ. ඔබතුමා දරුවෝ සහ යවුන් විය ගැන තමයි විශේෂඥ. නමුත් ඔය ඔටිසම් හැදෙන්නේ දරුවන්ට විතරද? ඔටිසම් ලක්ෂණ මතුවෙන්නේ දරුවන්ගේ. හැබැයි නිසි විදිහට ප්‍රතිකාර කරේ නැත්නම් ඒගොල්ලන්ගේ වැඩිහිටි වයස දක්වාම ඔටිසම් තත්ත්වය ගමන් කරන්න පුළුවන්. එතකොට ඔය ඔටිසම් වලට ප්‍රතිකාරයක් තියෙනවද? ඔටිසම් වලට ප්‍රතිකාරක අදහස් කරේ මොකක්ද? විසඳුමක්. දැන් ඔටිසම් කියලා කෙනෙක් අඳුරගත්තම ඔව්. හැබැයි දැන් ප්‍රතිකාරකව මොකද දෙනෙක් කතා කරන්නේ බෙහෙත් ගන්නනේ. ඔව්. ඉතින් ඔටිසම් සඳහා ඖෂධයක් නැහැ. හැබැයි ඔබතුමා කියපු විදිහට විසඳුම් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිකර්ම ගොඩක් තියෙනවා. දැන් මමත් ප්‍රශ්න කිහිපයක් හිතුවතනේ අහුව ඔටිසම් කියලා. හැබැයි මේ කිසිම ප්‍රශ්නක මම අහන්නේ ඔටිසම් කියන්නේ මොකක්ද කියලා. ගොඩක් දෙමව්පියෝ අපෙන් ඇවිල්ලා අහනවා ડોક્ટર රසිත මගේ බබාට ඔටිසම් නේද ડોક્ટર තියෙන්නේ කියලා. ඇත්තටම මේ ඔටිසම් කියන්නේ මොකක්ද? ඔටිසම් කියලා කියන්නේ දරුවන්ගේ ස්නායු වර්ධනයේ යුන ගැටලුවක්. අපි ඉංග්‍රීසියෙන් කියන නියුරෝ ඩෙවලොප්මන්ටල් ඩිසෝඩර් කියලා. ඒ කියන්නේ අපේ දරුවන්ගේ මොළයේ වර්ධනයේදී දැන් මොළයේ පරිපත ගණනාවක ගැටලුවක් ඇති වෙනවා නේද? ඒ කියන්නේ මොළයේ අංශ කිහිපයක ගැටලුවක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා ග්ලෝබල් ඩෙවලොප්මන්ට් ඩිලේ කියන්නේ. ඒ කියන්නේ දරුවන්ගේ වර්ධනයේ සර්වත්‍ර වශයෙන් ගැටලු ඇති වෙනවා. නමුත් ඔටිසම් කියන්නේ එහෙම එකක් නෙවෙයි. අංශ කිහිපයක පමණක් ඇතිවන වර්ධනයේ යම්කිසි ප්‍රමාද වීමක් තමයි අපි ඔටිසම් කියලා කියන්නේ. මොනවද අංශ? උදාහරණයක් හැටියට කතනය. කතනය සහ භාෂාව දරුවෙක් නිරෝගී ස්නායු පද්ධතියක ඉන්න දරුවෙක්ගේ කතනය සහ භාෂාව ස්වාභාවිකව සිද්ධ වෙනවා. නමුත් ඔටිසම් තියෙන තත්ත්ව දරුවන්ට ඒ ස්වාභාවික වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳට කතා කිලිමේ හැකියාව, අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව, භාෂාව තේරුම් ගැනීමේ හැකියාව, භාෂාව විතරක් නෙමෙයි අපි කියනවා භාෂා වාචික නොවන අභිනය. ඒ කියන්නේ වඳින්න බුදුසරණයි කියලා වඳින්න පුළුවන් වෙන සමහර ළමයට අවුරුදු දෙක වෙනකොට නැත්නම් ටටා කියන්න පුළුවන්, මූණෙන් අදහස් පළ කරන්න පුළුවන්, එහෙම නැත්නම් අතින් අදහස් පෙන්නන්න පුළුවන්. මේ වගේ වාචික නොවන සංවේදනයේ ගැටලු ඇති වෙන ඔටිසම් දරුවන්ගේ. ඒකෙන් දැන් ඔය කතා කරයිම පරක්කු වෙන හැම දරුවම ඔටිසම්ද? නැහැ. ඔල්ස් කතාවේ ගැටලු පමණක් නෙමෙයි ඔටිසම් වල තියෙන්නේ. දැන් ඒක එකංශයක් විතරයි. මංකො අංශ කීපයක් දෙනවා කියලා. අනෙත් අංශය තමයි දරුවන්ගේ සමාජ සම්බන්ධතා වල ගැටලු ඇති වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ පටන් ගැනීමක් හැටියට මූණට මූණ බලන එක. يعني දරුවෙක් සාමාන්‍යයෙන් තමන්ගේ අම්මා දිහා තාත්තා දිහා වැඩිහිටියෙක් දිහා මූණ බලනවා, හිනා වෙනවා, ඊළඟට තමන්ගේ අවශ්‍යතාවයන්
ප්‍රකාශ කරනවා අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඇඟිලි දික් කරලා පෙන්නනවා, එහෙම නැත්නම් ඒගොල්ලොත් එකතුලා සෙල්ලම් කරනවා. මේ වගේ සමාජ සම්බන්ධතා, දැන් උදාහරණයක් ඇයට අම්මට දුක හිතෙනවා, දරුවටත් දුක හිතෙනවා, මූණ පෙන්න මූණෙන් එක පෙන්නනවා, එහෙම නැත්නම් එයාගේ හැඟීම් මූණෙන් පෙන්නන්න, ඒ වගේ දේවල් කියන සමාජ සම්බන්ධතාවල ගැටලු දරුවන්ගේ ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් අංශ ඔබ කිව්ව ප්‍රධාන අංශ දෙකක්, කතනේ සහ ඊට පස්සේ සමාජ සම්බන්ධ. තව අංශ තියෙනවද ඔටිසම් දරුවන්ගේ? ඊට අමතරව ඒගොල්ලන්ගේ ඒකාකාරී යලි යලි කරන ක්‍රියාකාරකම් තියෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ ඒගොල්ලන්ගේ සංවේදන පද්ධතියේ ඇතිවන යම්කිසි අඩුපාඩු. ඒ නිසා දරුවෝ ගොඩාක් වෙලාවට දැන් ඔය ඔටිසම් දරුවෝ ගොඩක් දෙනෙක් අය කියන මේකට දඟයි කියලා. ඒ දඟට හේතු වෙන්නේ ඔටිසම් දරුවන්ගේ මේ සංවේදන පද්ධතියේ තියෙන ගැටලු. ඒ නිසා ඒගොල්ලෝ ඒ සංවේදනයන් උත්තේජනය කරගන්න නිතරම එහා මෙහා දුවනවා, උඩ පනිනවා, කැරකෙනවා, උඩවලෙන් දම් පනිනවා, ඔය වගේ දේවල් වගේම සමහර දැන් ඔය ජනප්‍රිය සිද්ධියක් තමයි මේ දරුවෝ හදේ ආසයි පොලිමට තියන්න, එහෙම නැත්නම් කරකවන්න, කැරකෙන දේවල් දිහා බලන් ඉන්න. මේවත් ඇති වෙන්න පටන් ගන්න අර මයිසල කියපු විදිහට සංවේදනයන්ගේ ගැටලු නිසා. නැත්නම් සද්ද තියෙන තැන වලට ගියාම කන් වහ ගන්නවා, එහෙම නැත්නම් ඒක කෑ ගහලා සද්ද උත්තේජනය කරගන්නවා, හැමදේම සුවඳ බලනවා, සමහරලාට කෑම කවන්න අමාරුයි, සමහර කෑම තෝරනවා. මේ වගේ ලක්ෂණ ගොඩක් තියෙන පුළුවන්. දැන් ડોક્ટર අසිත, ඔබතුමා ඔය කියන දේවල් අඩු වැඩි වශයෙන් හැම දරුවටම තියෙනවා කියලා මට හිතෙනවා. මොකද දරුවෝ විදිහට ගත්තම ඔය කතනේ තියෙන ගැටලු, ඒ වගේ ප්‍රශ්න ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්. එතකොට කොහොමද මේක බලන් ඉන්න වැඩිහිටියෝ දෙමව්පියෝ බේරගන්නේ? මගේ දරුවා දැන් මම ડોક્ટર කෙනෙක්ට පෙන්වන්න ඕනේ. ඒ කාරණේ කොහොමද බේරගන්නේ? මම ඉස්සෙල්ල කිව්ව වගේ දැන් සමහර දරුවෝ ඉන්නවා කතාව පමණක් ප්‍රමාද. හැබැයි ඒක ලොන්ඩර සෙල්ලම් කරනවා, මුණ බලනවා, ඉස්සෙල්ල කිව්ව විදිහ ඒකාකාරී ගති පැවතුම් නැහැ. ඒ දරුවන්වත් හැබැයි වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕනේ. මොකද හේතුව තමයි කතාව සහ භාෂාව යම් ආකාරයක ප්‍රමාදයක් තියෙනවා නම් ඒක දරුවාගේ වර්ධන ඌනතාවයක්. ඉතින් ඊට අමතරව අපිට දරුවන්ව හඳුනා ගන්න පුළුවන් ඒ දරුවාගේ වයස් මට්ටම අනුව ඔටිසම් මතුවෙනවද නැද්ද කියලා. උදාහරණයක් ඇරෙයිට යම් දරුවෙක් මාස 6 වෙනකොට, ඉබදෙලා මාස 6ක් යනකොට මූණ මූණ බලන්නේ නැත්තම්, අම්මා හිනාව නම් ළමයා හිනා වෙන්නේ නැත්තම් ඒ ඔටිසම් එකල මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මාස 9 වෙනකොට යම් දරුවෙක් හෝමාරු කරන්නේ නැත්තම්, මොනවාරි අත දුන්නාම ගන්න හෝමාරු කරනවා කියන අතෙන් අතට බාන්නද? විතරක් නෙමෙයි, දැන් අපි හිතමු අපේ දරුවත් එක්ක හිනාව නම් දරුවා හිනා වෙන්නේ නැත්තම්, දරුවාගේ අවධානය ගන්න හැදුවර දරුවා අවධානය දෙන්නේ නැත්තම්, අවුරුද්ද වෙනකොට දරුවා බහ තෝරන්නේ නැත්තම්, ඊළඟට වාචික නොවන විදිහට, ඒ කියන්නේ අත රටා කියන්නේ බායි කියන්නේ නැත්තම්, බඩා ගන්න අත් දෙක උස්සල දෙන්නේ නැත්තම්, කතා කරාම සමහරට ඇහුන්නේ නැහැ වගේ ඉන්නවනම් අවුරුද්ද වෙනකොට දරුවාගේ ඔටිසම් ලක්ෂණ මතුවෙන්න පටන් අරන්. මාස 18ක්, ඒ කියන්නේ අවුරුදු එකමාරක් වෙනකොට දරුවෙක් යම් ආකාරයකට අපි හිතමු එයාට අවශ්‍ය දෙයක් ඇඟිලි දික් කරලා පෙන්වන්න නැත්තම්, යාස දෙයක් දැක්කම ආම් කියලා පෙන්වන්න නැත්තම්, එහෙම නැත්තම් අපි මොන හරි අන්න පුතේ කියලා පෙන්වුවම ඒක දිහා බලන්නේ නැත්තම්, උදාහරණයක් ඇට පින්තූර පොතක ඇපල් ගෙඩියක් අන්න පුතේ ඇපල් කියලා පෙන්වුවම දරුවා ඒ ගැන අවධානයක් දෙන්නේ නැත්තම්, ඊළඟට දරුවා අනුකරණය කරන්න, ඒ අනුකරණය කරනවා කියලා දරුවා සාමාන්‍යයෙන් ඔය සෙල්ලම් බඩු අරගෙන උයනවා වගේ වෙන්න පුළුවන්, බෝනික් කොනාවනවා, කාර් පද්දනවා, අනුකරණය කරලානේ කරන්නේ ඒවා. ඒ වගේ ක්‍රීඩාවල යෙදෙන්නේ නැත්තම් අවුරුද්ද වෙනකොට දරුවෙක් වචන දෙකක් එකතු කරලා කතා කරන්න හැකියාව නැත්තම්, ඒ වගේ මට්ටමකට අපිට සක කරන්න පුළුවන් ඕටිසම් තියෙනවා කියලා. හැබැයි මේමයි ඕටිසම්ද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ, යම් ආකාරයකට අපි ඔය දරුවෙක් ඉපදුනහම දෙනවන්නේ පොතක්, සබර්ලක් කරන පොත, අන්න ඒ පොතේ ලකුණු කරලා තිනවා දරුවෙක්ගේ ඒ වයසට දක්වන්න ඕන සංවර්ධන මට්ටම්. ඒ සංවර්ධන මට්ටම් දක්වන්නේ නැත්නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක හොඳයි. මොකද යම් ආකාරයක දරුවාගේ සංවර්ධනයේ ගැටලුවක් තියෙනවා නම් ඒකේ දරුවාගේ ඉදිරි වර්ධනයට බලපාන්න පුළුවන්. දැන් පුංචි දරුවෙක් ගත්තොත් එහෙම පළවෙනි අවුරුදු 5 අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන්. අවුරුදු 5ක් සාවි පද්ධතියේ ඕනතරම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්නායු පරිපථ තියෙනවා. ස්වාභාවිකව අවුරුදු 5 වගේ වෙනකොට ඒ ස්නායු පරිපථ වලින් බහුතරයක් විනාශ වෙලා යනවා. බහුතරයක් විනාශ වෙනවා. මිලියන ගාණක් එහෙම විනාශ වෙලා යනවා. ඉතුරු ටිකෙන් තමයි අපි දුර්ගාරය ජීවත් වෙන්නේ. එතකොට අවුරුදු 5ට කලින් ওই పూర్ව ළමාවගේ සංවර්ධනය ගැන ගොඩක් කතා කරන්නේ ඒකයි. අර වගේ අඩුපාඩු තියෙනවා නම් අපිට ඉක්මනට දරුවව පුහුණු කරන්න පුළුවන්. දැන් ඕටිසම් තත්ත්වයේ වුණත් ගොඩක් වෙලාවට අවසනාවට
පාසල් ගිහම තමයි දෙමව්පිය අරන් එන්නේ. මොකද හරියයි හරියයි කියලා බලන් ඉන්න නිසා සමහරලාට කතා වඩුණාම සෞඛ්‍ය සේවකයෙක් ගාවට ගියත් වෛද්‍යවරයෙක් ගාවට ගියත් මුදලෙක් ඉඳලා තමයි තව ටිකක් බලන්න ඕක හරියයි කියලා. එහෙම බැලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. යම් ආකාරයක ප්‍රමාදයක් තියෙනවා නම් අයිසල කිව්වා වගේ අර කුසබර ලකුණු කරන පොතේ තියෙන සීමාවෙන් දරුව පණිනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම් වෙලා ඒ අවශ්‍ය කරන උත්තේජන ප්‍රතිකාරය කියන්නේ කතා වඩුණාම් කතර පුහුණු. එහෙම නැත්නම් දරුවාගේ සමාජ කුසලතා අඩු නම් ඒ සඳහා වෘත්තීය චිකිත්සක ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් කායික චිකිත්සක බෝධ චිකිත්සක ක්‍රම තියෙනවා. මේ විදිහට එහෙම නැත්නම් අධ්‍යාපන චිකිත්සක ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් දරුවාව නිවැරදි කරගන්න බලන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. හොඳයි. දැන් මේ කතා බහ කරගෙන යනකොට ඔබේ හිතට ගොඩක් ප්‍රශ්න එනවා ඇති. මේ ප්‍රශ්නේ දැන් දරුවා ගැන විශේෂ ප්‍රශ්න. ඉතින් මම ඉල්ලා හිටිනවා අපේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට්ස් විදිහට දාන්න අපි ඉදිරියේදී ડોક્ટર රසිත එකතු කරගෙන ડોક્ટર රසිතගේ වෙලාවල් අනුව අපි මේ ඔටිසම් පිළිබඳව තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔබේ දැනුම අවබෝධයේ මේ කටයුත්ත කාරණේ ගැන කතා කළ යුතුමයි වර්ධනය කළ යුතුමයි. ડોક્ટર රසිත අවසන් කරන්න මත්තෙන් විශේෂ කාරණයක් කියන්න තියෙනවාද අපිව කතා කරපු දේවල් වල? ඔව්, විශේෂම කාරණේ තමයි දරුවෝ හරියයි කියලා බලන් ඉන්න එපා කවදාවත්. දැන් විවිධ මතයක් මත තියෙනවා. දැන් පිරිමි ළමයි කතා කරන්නේ පරක් වෙනවා. එහෙම නැත්නම් දරුවාගේ මේ කොණ්ඩෙ කැපීම සහ කතාව අතර මිත්‍යා මත තියෙනවා. මම හිතන්නේ දරුවෙක්ගේ ස්වාභාවික වර්ධනය නැත්නම් ওই මිත්‍යා මත කෙසේ වෙතත් වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ පිළිබඳව සොයා බැලීම වැදගත් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නැත්නම් වයස දරුවාගේ පහු වුණාට පස්සේ දියුණු කරන්න ටිකක් අපිට අපහසු වෙන්න පුළුවන්. අපි කතා කරන තව ගොඩක් දේවල් තියෙන ඔටිසම් ගැන ප්‍රතිකාර කොහොමද කරන්නේ, විසඳුම් කොහොමද ලබා දෙන්නේ, මොන වගේද ඒ දරුවා මේ පරිසරයේ අනිත් දරුවන් එක්ක එකට ජීවත් වෙන්න තැනට පත් කරන්න කියන කාරණා අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ડોક્ટર සත් එක්ක. ඉතින් බොහොමත්ම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමාට සමු දෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ ඔබේ කාලය වෙන් කරලා. අපි තවත් දවසක හමු වෙමු. ඒතෙක් ඔබට සුබ දවසක්. ડોક્ટર රසිතත් එක්ක අපි අද කතා කරේ ඔටිසම් රෝගය පිළිබඳව. අපි දැන් දන්නවා ඔටිසම් රෝගය අඳුනගන්නේ කොහොමද කියලා. දැන් ඔළුවට ප්‍රශ්න ගොඩක් ඇති. ඒ ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාට මේ ප්‍රශ්න පිළිබඳව ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, අර bell icon එකත් ඔබන්න. අපි ගොඩක් දේවල් ඔයා දැනගන්න ඕන කාරණා ඉදිරියේදී කතා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න තවත් දවසක හමු වෙමු.